අයිබෝන්. ෂහ්, හරි ලස්සන ප්‍රතිඋත්තරේ. නැවතත් කියන අයිබෝන්. බොහොම ස්තුතියි. මෙතන ඉඳලා බලපුවාම මෙතන ඉඳලා අපිටනේ හොඳට පේන්නේ. දැන් ඕගොල්ලන්ට පේන්නේ මෙහේ. අපිට පේනවා මෙහේ. හරිම ලස්සන දර්ශනයක් තියෙන්නේ. ඉතින් රට වෙනස් කිරීමේ අධිකරණත් එක්ක ජාතික ජනබල වේගයේ නිවැරදි දිශානතිය පෙන්නන මාලිමාවට එක් වෙන්නට අද රොදමැනගත්තු පානදුර ජනතාවට අපේ ආදරණීය ගෞරවාචාර්ය පුද කරමි. පානදුර කිව්වට ඒ තරම් දුරක් නැහැ නේ. පානදුරේ ඇයිද පානදුර කොහොමවත් දුර නැහැ. අපිට නම් ටිකක් දුරයි. නමුත් පානදුරේ ඒ තරම් දුර නැහැ. ඒ වගේම තමයි මිත්‍රවරුනි, සැප්තැම්බර් 21 ජාතික ජනබල වේගයත් එක්ක ජනාධිපති අපේක්ෂක හැටියට විජයග්‍රහණයෙන් පත්වෙන අනුර කුමාර දිසානායක සහෝදරයාත් එක්ක මාලිමාවත් එක්ක රට දිනන දුරත් වැඩි නෑ ඒ 21. එතකොට හරිම සතුටුයි පානදුර නගරයට ඇවිල්ලා තියෙන අනන්ත අප්‍රමාණ උරහලට නාට්‍ය පෙන්වන්න, නාට්‍ය රඟ දක්වන්න. දේශපාලන වේදිකාවකට පානදුරට ආපු පළවෙනි අවස්ථාව. මම ඉතින් අවුරුදු 43ක් තාම නාට්‍ය වේදිකාවේ ඉන්නවා නේද දීපණියක්. හැබැයි දේශපාලන වේදිකාවට ගොඩ වුණේ දැන් තාම අවුරුදු 3ක්වත් නැහැ. මට මතක් වෙනවා එක්තරා දවසක 2021 මේ වේදිකාවේ ඉන්න ඔබගේ ආදරණීය, අපේ ආදරණීය නලින්ද සහෝදරයා අපේ පුංචි නිවාහනට එනවා. ඇවිල්ලා පුංචි සාකච්ඡාවක් කරලා රොඩ්නියේ මේ දෙසැම්බර් 20 අපේ ලොකු සමුළුවක් තියෙනවා. ඒ තියෙන්නේ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලේ කලවත්තේ. සහභාගී වෙනවද? මම ක්‍රියාකාරී දේශපාලනේ ඉඳලම නැහැ. අපේ ආමඳුරනේ ඉඳලම නැහැ. නමුත් මට පොඩි කැම්මක් ආවා මේ වැඩේට යන්න ඕන කියලා. නලින්ද මිත්‍රයා, අපේ ආදරණීය සහෝදරයා, බොහොම ගෞරවයෙන් මම හිතන්නේ අපි කීප දෙනෙකුටම කලාක්ෂේත්‍රයේ බොහෝ අයට ආරාධනා කළා. දෙසැම්බර් 20 2021 දෙසැම්බර් 20 එතෙන්ට ගියාම මටම පුදුම හිතුණා. හත්තිලව්වේ UNP කියලා කියාගත්තු අය, පොහොට්ටුවේ කියලා කියාගත්තු අය, පෙරමුණේ කියලා කියාගත්තු අය මහා ගොඩ ඒ ශාලාව පිරෙන්න ඉතිරිලා. ඉතින් අපිට ගැම්මෙන් නැද්ද? ඒ ගැම්ම තමයි මේ මෙතෙන්ට ගොඩ වෙන්න හයිය දුන්නේ. අපි ඒ ගැම්මෙන්ම ඉන්නු. ගැම්මෙන් විතරක් නෙමෙයි ඇම්මෙන්ම ඉන්නු. ඇම්මෙන් ඉඳලා 21 දින්නට පස්සේ උම්මත් දෙමු සතුටට. ඔව්. ඉතින් මේ ඒ ශක්තිය ප්‍රයෝජනෙට අරගෙන මට හිතුණා මට පුළුවන් හයිය ජාතික ජනබල වේගයට දෙන්න ඕන කියලා. මේ රට වෙනස් කරන්න. මං අද එන අතරේදී මම මීගමු කලාපයේ කෙනෙක්. මගේ ආසන්නම නගරේ ජායල. ඒක විස්තරත් මං හිමින් කියනකන් නාට්‍ය වේදිකාවේ අභිනායක කියලා මගේ සහෘදෙක් මම එන අතරේ මට WhatsApp message එකකින් කවියක් එවනවා. මචෝ මේ කවිය මම ලියුවේ, පුළුවන් නම් ඔබ කියහන් ඕනම දැනග කියලා. ඒක හරි ලස්සනයි. අද මෙතෙන්ටවත් ගැලපෙනවා. එක්වෙමු සැවොම ගෙන අදිටන දිරිය වෙර. පරදමු චෞර මැර තක්කඩි හොරු මජර. දිනවමු කෝටියක් දී මහ ජන කතිර. සැනසෙමු ලක් දෙරණේ ජනපති කර අනුර. අර දැන් මට මතක් වෙනවා මේ දවස්වල හරි හොඳ උද්ෘතයක් තමයි සමාජ මාධ්‍ය ජාල හරහා සැරිසරන්නේ. මොකද්ද? මාලිමාවට කෝටියක්. මාලිමාවට කෝටියක්. කෝටියක් මාලිමාවට. ලස්සනයි නේ? ඒ උද්ෘතය හරි ලස්සනයි නේද? ලස්සනයිද කියලා කියන්නේ? ඒකනේ, ඔබ කෝටියේ එක්කෙනෙක් නේ. මෙතන ඉන්නේ කෝටියෙන් පංගුවක් නේ. ඉතින් අපුඩියක් ගහමු. මාලිමාවට කෝටියක්ම තමයි. ඒ විජයග්‍රහණයෙන් වැඩි ප්‍රතිශතයකින් තමයි අපේ අනුර කුමාර සහෝදරයා ජනාධිපති අපේක්ෂක හැටියට ජයග්‍රහණය කරන්නේ, දිනන්නේ. හරිම සතුටුයි. මේ දවස්වල කවියෝ කවි ලියනවා නේද රජිමල්? කවියෝ කවි ලියනවා, ගීත රචකයෝ ගීත ලියනවා, සමහරු චිත්‍ර අඳිනවා, ලස්සන චිත්‍රත් අඳිනවා. ඒ පුද්ගල අභිවාදනයකට නෙවෙයි, මේ රට වෙනස් කරන නායකත්වය ප්‍රශංසාවට ලක් කරන්න. කොයි තරම් අපූරුද? දැන් මිත්‍රවරුනි, මට මේ පානදුර නගරේ, මේ පුනර්ජීවනයේ නගරේ කියේතුම කතන්දරයක් තියෙනවා.
ඒක පොඩ්ඩක් තියලා වෙන කතන්දරයක් කියන්න. මම මීගම කලාපේ ඔබට මතක ඇති 2019 අප්‍රියල් 20 පාස්පීරිදා එදා මේ පැත්තේ කැලණිගම් පිටියාවත මේ පැත්තේ කොළඹ කොච්චි කඩේ මේ පැත්තේ මීගම කොච්චි කඩේ ඔය මෝදුබඩ තීරේ මහා හේද වාචකයකට අපි මුණ දුන්නා 2019 අප්‍රියල් 21 තාමත් ඒ විඳි තියෙන්න සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. දැන් මේ නිලන්දි නංගිලා ඔබට ප්‍රකාශ කරනවා අපි ප්‍රකාශ කරනවා ජාතික ජනබල වේගයේ යටතේ රජයක් යටතේ මේ විඳි තියෙන්න සාධාරණේ ඉෂ්ට වෙනවා අපි ආමඳුරෝ. ඒක අපේ ලොකු බලාපොරොත්තුවක්. නමුත් ඒ ඛේදවාචකයේ වෙනකොට ඒවකට රාජ්‍ය පාලකයන් හැටියට හිටපු මැති ඇමතුරු අර කිව්වත් වගේ තාමත් මේ දවස්වල ඒ පෝස්ට් එක සැරිසරනවා මාධ්‍ය සාකච්ඡාවකදී මැති ඇමතුරු මේක හෑන්ඩ්වෝඩ් ලක් කරමින් හිනාවට ලක් කරමින් හාස්‍යයට ලක් කරමින් හිනා වෙන හැටි මේ 300කට ආසන්න ප්‍රමාණයක් මැරිලා මාධ්‍ය සාකච්ඡාවේදී අපේ මැති ඇමතුරු හිනා වෙවි ඉන්නවා. ඒ අතර මම හිතන්නේ රාජිත පිටිය අපේ වත්තල ආසනේ ජෝනමලගම මැතිතුමා පිටිය ඒගොල්ලන්ට ඒක හිනාවට කාරණයක් වුණා. තාම සාධාරණ ඉෂ්ට වුණ නැහැ. බලන්න විශ්ව නීතිය සබදාම් නීතිය හරියටම අවුරුදු 5යි මාස 5ක් ගිය තැන විශ්ව නීතිය ඉෂ්ට වෙනවා. ඒ හිනා වෙච්ච මිනිසුන්ට අඬන දවස සැප්තැම්බර් 21. එදා අප්‍රියල් 21 අවුරුදු 5යි මාස 5කට පස්සේ සැප්තැම්බර් 21 කියලා වෙනවා. අර හිනා වෙච්ච අයට අඬන්න සිද්ධ වෙන දවස. විශ්වනීතිය හරි පොදුයි. ඒක වළක්වන්න කාටවත් බැහැ. එතකොට මීගම කලාපයේ කෙනෙක් හැටියට අපි සතුටින් සැප්තැම්බර් 21 දිහා බලාගෙන ඉන්නවා. අපේ හයියක් දෙනවා. රටටම දෙනවා. අපි මේ විප්ලවීය වෙනස කරමු. විප්ලවීය වෙනස කරමු. මොකෙන්ද? ප්‍රඥාවෙන්, ඥානයෙන්, බුද්ධියෙන්, ආදරයෙන්, හෘදයාංගමෙන් මේ විප්ලවීය වෙනස කරමු. දැන් මම කියන්නම් අර සිද්ධිය මේ පානදුර නගරයේ ඉඳගෙන මේක කියන්නම ඕන. මේ මාසේ එක්තරා දවසක මේ අවුරුද්දේම මේ මාසේ එක්තරා දවසක මට දුරකථන ඇමතුමක් එනවා. ඒ දුරකථන ඇමතුම කිලෝමීටර් දසදහස් ගණනක් ඈතින් ආවා. ඇවිල්ලා කියනවා පුතා මම අහවලා බලකොටේ තුමා මහාචාර්යවරේ. මහාචාර්යවරේ විතරක් නෙමෙයි එතුමා විද්‍යාඥයෙක්. එතුමා කිව්ව විදිහට මම දැනගත්තු තොරතුරු අනුව මට මතක තියෙන හැටියට එතුමා මේ පස සම්බන්ධ විද්‍යාඥයෙක්. පසේ විශේෂයෙන්ම නයිට්‍රජන් සංයුතිය පිළිබඳ හොයා බලපු විද්‍යාඥයෙක්. මට මතක හැටියට එතුමාගේ සොයා ගැනීම 1988 ඈතටදී වෙනවා. එතුමා කියන විදිහට තාමත් මේ 88 එතුමා හොයාගත්තු මේ සොයා ගැනීම අභිභවායන තාම කවුරුත් සොයා ගැනීම කරලා නැහැ. එතකොට විශේෂයි. එතුමා ශ්‍රී ලාංකිකයෙක්. එතුමා මට කියනවා රොඩි පුතා මට ඕන මං ඉපදිච්ච රටට සේවය කරන්න යමක් කරන්න. මම දැන් අවුරුදු 40කට ආසන්න ප්‍රමාණයක් ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරේ ජීවත් වෙනවා. මට ඕන දැන් මගේ රටට යමක් කරන්න මගේ දැනුමෙන් මුදලෙන් හැකියාවෙන්. එතුමා මුංචි ඉල්ලීමක් කරන්නේ මගේ මේ ඇමිඩිල්ලෙකුගේ. මොකද්ද කියන්නේ? පුතා මට අනුර කුමාර සහෝදරයව සම්බන්ධ කරලා දෙන්න පුළුවන්ද? අනුර සහෝදරයව මට දෙතුන් අතාවක් මේ වගේ වේදිකාවලදී හම්බෙලා තිබුණා. ඒ ඇරෙන්න මම කවමදාවත් අනුර සහෝදරයට දුරකථන ඇමතුමක් දීලා නැහැ. මොකද මම දන්නවා එතුමා ඉතාම කාර්යබහුලයි. නමුත් මේ ඉල්ලීම මට ඉෂ්ට කරන්න වෙනවා කතා කරන්න විද්‍යාඥයෙක් මාචාර්යවරේ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච. මං කොහොමද මං හැකි උත්සාහයක් දරන්නම් කියලා මං ඒ වෙලාවෙම අනුර සහෝදරයට කෝල් එකක් ගත්තා. ආන්සර් එකක් තිබුණේ නැහැ. පුංචි මැසේජ් එකක් තිබ්බා. මම අහවලා පුළුවන් නම් මට මිස් කෝල් එකක් දෙන්න කියලා. විනාඩි දෙකක් ගියේ නැහැ. අනුර සහෝදරයා කතා කළා. රොඩ්නේ මොකද්ද වෙන්න ඕනේ? මට හරි සතුටුයි. මං කො මෙන්න මේවා ඉස්සරේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වල අපේ විද්‍යාඥයෙක් ඉන්නවා. ඔහු ආසයි රටට උදව් කරන්න. ඔහුක විශේෂ දෙයක්. මං මීට කලිනුත් මේ උත්සාහය දැරුවා. මීට අවුරුදු 5කට විතර කලින් මේ උත්සාහය දැරුවා. හැබැයි මට ඒ උත්සාහය සාර්ථක කරන්න බැරි නම් මම පොඩ්ඩක් වටේ යවුවා. ඒ කියන්නේ නායකයා ඊළඟට ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා, අමාත්‍යාංශ ලේකම්, සභාපති ඔහොම වටේ යනකොට මෙතුමට මේක තිත් වෙන්නේ නැති. දමල ගහලා යන්න ගිහින්.
මෙතුමා කියනවා පුතා මට ජාතික ජන බලවේග ගැන වේගය ගැන විශ්වාසයක් තියෙනවා මට අනුර සහෝදරයතුළු කණ්ඩායම ගැන විශ්වාසයක් තියෙනවා ඒ නිසා මෙවර මගේ රට වෙනුවෙන් යමක් කරන්න මට මේ අයව සම්බන්ධ කරලා දෙන්න කියලා මම අර කෝල් එකට පිළිතුරු ලැබුණා මගේ කෝල් එකට පිළිතුරු ලැබුණා මම කලේ මේ දෙන්නව සම්බන්ධ කරපුවා විතරයි ඒ විද්‍යාඥයවයි අනුර සහෝදරයව සම්බන්ධ කරලා දුන්නා මේ මාසේ අග වෙනකොට එතුමා ශ්‍රී ලංකාවට ආවා. ඇවිල්ලා හරියට මට මතකයි ජුනි දෙවනිදා ඔවුන් දෙදෙනා මුණ ගැහුණා. මම පැත්තකට වෙලා ඉතින් අහගෙන හිටියා. මම තමයි සම්බන්ධ කරලා දුන්නේ. ඉතින් ඒ සතුට මට තියෙනවා. ඔවුන් බොහෝ වෙලාවක් කතා කළා. ඒකේ විශේෂත්වය මේකයි. මම එනකොට පමාම. අතරමඟ ඉතින් අකරතැබ්බ වෙලා වාහනේ පොඩ්ඩක් අලකනංචි වලට මුණ දීලා එනකොට පමා වෙලා අර විද්‍යාඥයා වේලාසනම ඇවිල්ලා කිව්ව වෙලාවට කලින් ඇවිල්ලා එළියට ඇවිල්ලා බලපුවම කාර්යාලයේ ඉන්නවා අහවලා එතුමත් අඳුන්නලා දුවපුවාම අනුර සහෝදරයා දීපු වෙලාවට පැය භාගයකට කලින් මේ හමුව සිද්ධ වුණා. ඒ දෙදෙන හමු වෙලා අර කිව්ව දෙයම කිව්වා මට මේ රටට උදව් කරන්න ඕන මගේ ඥාණය. මොකද අපි කෘෂිකාර්මික රටක් වශයෙන් නයිට්‍රජන් සංයුතිය අනුව මේකේ ඵලදායම වැඩි කරන්නේ කොහොමද? ඒකට එතුමාගේ ඥානය ඉවහල් වෙනවා. ඒ දෙදෙනා මුණ ගැහුණා කතා බහ කරගත්තා. සතුටට කාරණේ එතුමා සැප්තැම්බර් 5 වෙනිදා හෙට නෙමෙයි අනිද්දා යලිත් ලංකාවට එනවා මේ ජාතික ජන බලවේගයට සහාය දෙන්න. මම මෙච්චර දේවල් කිව්වේ ඇයි? එතුමා පානදුරේ ගම්වැසියෙක්. ඒ නිසා කියේ යුතුමයි. හරි. දැන් බලන්න මිත්‍රවරු සහෝදර සහෝදරියනි අම්මේ තාත්තේ නංගී මල්ලී ඔක්කොම ඉන්න මේ වෙලාවේ අර චූටි පැටියෙකුත් ඉන්නවා. අනේ පුතේ ඕගොල්ලන්ගේ අනාගතය හදන්න තමයි මේ මාමල ඔක්කොම මහන්සිය. මේ නැන්දල ඔක්කොම මහන්සිය. ඔව්. ඇයි මේ? දැන් එතුමා විතරක් නෙමෙයි අපි පෞගේ කාලේ දැක්කා ලෝකෙ පුරා පැතිරලා ඉන්න ශ්‍රී ලාංකික ආචාර්ය මහාචාර්යවරු විද්‍යාඥයෝ මේ රටට ඇවිල්ලා ලොකු සමුළුවක් තියලා ජාතික ජන බලවේගයට ඔවුන්ගේ දැනුම හැකියාව ලබා දෙන බව නේද? දැන් ජාතික ජන බලවේගය වටා එකතු වෙන්නේ උගත්තු ආචාර්ය මහාචාර්යවරු බුද්ධිමත් අය විද්‍යාඥයෝ නීතිඥයෝ ඉංජිනේරුවරු එතකොට මිනිඳුරු මහතුරු හෙද හෙදියෝ අම්මලා තරුණ තරුණියෝ ගොවි කම්කරු ජනතාව එතකොට විශ්‍රාමික යුද හමුදාව පොලිසිය මේ හැමදෙනාම එකතු වෙනවා ජාතික ජන බලවේගය වටා. ඇයි මේ? හැමෝම තේරුම් අරන් ඉන්නවා මේ රටේ මේ අවුරුදු 76ක විනාශය වෙනස් කරන්න පුළුවන්. මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට විතරක් නිසා මේ වෙලාවේ මේ හයිය මේ ඔක්කොටම දීලා මේ හයියත් එක්ක අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් දරු පරපුර වෙනුවෙන් මේ විප්ලවීය වෙනස කළ යුතුමයි කියලා වුන් හිතන නිසා. දැන් ඔය සමාජලාට දැන් අනිත් තරගකරුවන් සජබේ එහෙම කියනවනේ අපේ වටෙත් ඉන්නවා ප්‍රඥෝ ඉන්නවා ඇති හොඳයි. හිටියට නම් බෑනේ ඒගොල්ලන්ට වැඩ කරන්න මෙයත් එක්ක. එයා කියනවනේ මම තමයි මං කාටවත් යටත් වෙන්නේ නැහැ කවුරුත් කියන දේවල් මං අහන්නේ මගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන දේවල් තමයි ඔක්කොම හරි කියලා එතුමා කියනවනේ. එතකොට ඉතින් අර ප්‍රඥෝ පැත්තකට වෙලා ඉන්න බෑ. දැන් මේ ජාතික ජන බලවේගය එහෙම නෙමෙයි. ඒ සියලු දෙනාගේම හැකියාව දැනුම තාක්ෂණය ඔක්කොම ප්‍රයෝජනෙට අරගෙන තමයි මේ භූමිය සශ්‍රීක කරන්න හදන්නේ ඔබමා වෙනුවෙන්. ඉතින් ඒක වටිනවනේ නේද? අන්න ඒ නිසායි ජාතික ජන බලවේගයේ වෙනස බොහොම වටිනවා. දැන් ඊළඟට මතක් කරන්නට ඕන ආදරණීය හිතවතුනි, ඒ කාලෙත් මං කිව්වා අපේ දීපානි සහෝදරියක් දන්නවා මේ කතාව හොඳටම. 1898 ඉඳලා 1956 වෙනකන් ජීවත් වුණා ජර්මන් ජාතික පතල නාට්‍යකරුවෙක් බර්ටල් බ්‍රෙෂ්ට්. එතුමාගේ ලස්සන කතාවක් තමයි පරිවර්තනයක් හැටියට හෙන්රි ජයසිරි මහත්තයාගේ ගුණවටේ කතාව මේ රටේ බොහෝ තැන්වල වේදිකාගත වෙන්නේ. බර්ටෝල් බ්‍රෙෂ්ට් කියනවා රටක යහපත වෙනුවෙන් අලුත් ජනතාවක් පත් කරගත යුතුය. එදා කතාව අදට කොච්චර ගැලපෙනවා විශේෂයෙන් මේ භූමියට. අලුත් ජනතාවක් දැන් පත් වෙලාද? අලුත් ජනතාවක් දැන් පත් වෙලාද මේ භූමියේ?
සත්තකින්ම මේ අලුත් ජනතාව ඔබ වෙනස් වෙලා ඔබ ඔබගේ සිතුවිලි වෙනස් වෙලා ඔබ සංවේදී වෙලා මේ භූමිය වෙනුවෙන් ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි ඔබ අලුත් ජනතාව ඒ අලුත් ජනතාව අලුත් රටක් බිහි කරන්න යනවා ඒ අලුත් ජනතාව අලුත් පාලකින් පිරිසක් බිහි කරන්න යනවා ඒ අලුත් ජනතාව අලුත් රටක් අලුත් අනාගතයක් අලුත් දරුවරුවක් බිහි කරන්න යනවා ඔවුන්ට සෙතසලසන්නට යනවා මේම මදිද ඔබ අලුත් ජනතාව අපි අලුත් වෙලා ආවරයි එමනම් මේ රටත් අලුත් කරමු මේ මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ඒ යහපත් අලුත් දේශපාලන සංස්කෘතියක් බවට පත් කරමු අලුත් ප්‍රඥා සම්පන්න පාලක පිරිසක් බිහි කරගමු ඒ අයත් එක්ක අපේ රට අලුත් කරමු තාමත් ඇති ඉතින් තාම අර පරණ සිටිවිලි වල ඉන්න කීප දෙනෙක් ඇති නැත්තේ නෑ ඔය කැන්වසින් යනකොට ඉඳ හිට හම්බ වෙනවා ඒ අයට කියන්න තියෙන්නේ එදා සිතන් නැමුණු කොන්ද දිග හැරපල්ලා හිතේ තියෙන වහල් ගතිය අත හැරපල්ලා සිංහ විසින් එන හිවලුන් හඳුනා ගනිල්ලා රටගොඩ ගන්න දිරියදී පෙරට වරෙල්ලා හරි ආදරණීය මිතුරුනි ඔබට ජය රටට ජය මාලිමාවට ජය ජාතික ජනබලවේගයට ජය අනු කුමාර දිසානායක සහෝදරයාට ජය අවසානයේ අපේ මාලිමාව දිනේවා ජාතික ජනබලවේගය දිනේවා අපේ මාතෘභූමිය දිනේවා ජය වේවා ගොමිසුරු